ഇതിനെ അതിന് എങ്ങനെ റാമിലേക്ക് ആക്കുകയും ചെയ്യും, റാം ആർക്കിടെക്ചർ ප්‍රමාණ SR flip flop flip flop universal gate නැමේ RAM එකක් ආකෘති දැන් RAM එකක් කියලා කියන්නේ මොකද්ද ළමයි RAM එකක් කියලා කියන්නේ අපි දෙන දේවල් දෙන bits අපිට රඳව ගන්න තියාගෙන ඉන්න ඕනේ අපිට අවශ්‍ය වෙලාවක් එනකම් දැන් අපිට දැන් මේ අද ආදාන අවශ්‍ය නැත්නම් අපිට රිමූව් කරන්න පුළුවන් RAM එකේ දෙන දත්ත data තාවකාලිකව රඳවා තියා ගන්න අවශ්‍යතාවක් කරලා රඳවගෙන ඉන්න පුළුවන් එපා කියලා හිතුවාම එපා කියලා හිතුවාම නෙමෙයි අත්‍යවශ්‍ය මොකක් හරි අදාළ ක්‍රියාවලිය ඉවර නම් RAM එකේට ආපු inputs වල ක්‍රියාවලිය ඉවර නම් උත්සාහ අවම බිත් දෙකක දැන් ඔයා හිතන්න මෙහෙම මේකට පාවිච්චි කරන යුනිවර්සල් ගේට්ස් නිසා අපිට එක්කෝ NAND ගේට් භාවිතයෙන් එහෙම නැත්නම් NO ගේට් භාවිතයෙන් මේ වැඩේ පොඩි දාගන්න පුළුවන් right එහෙම ගත්තොත් මම ඕනනම් අපි NO ගේට් භාවිතයෙන් අපිට මේක කරන්න පුළුවන් දැන් ඔයා NO ගේට් දෙකක් මේකට ඒගොල්ලෝ පාවිච්චි කරන්න කියන දැන් මේ bits රඳව ගන්න ඕනේ අද bits රඳව ගන්න අවශ්‍ය එතකොට මේගොල්ලෝ මේකට පාවිච්චි කරන දැන් දැන් set සහ reset දැන් මෙතන මම ලියනවා q සහ q dash කියලා. ඒක මෙහෙමයි අකුරු වලට වහල් වෙන්න එපා. ඒ අකුරු මොනවා හරි කමන්නේ. හරි? එතන මෙතනත් අපි හැබැයි ඉස්සල්ලාම එක input එකක් දාන්න ඒක set සහ reset කියලා අපි දාන්න පුළුවන්. මම මෙතන reset ගත්තොත් මෙතන set. මෙතන set ගත්තොත් මෙතන reset. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙනම් මම මෙතන set කියලා එකක් දෙනවා. එතන මේකේ එක input එකයි දාන්නේ. මේකේ ආරම්භය කොහොමයි එන්නේ? ඔයා නිකන් හිතන්න මේ එක ඉන්පුට් එකක් දානවා නම් ඕ ගේට් එක මෙතන ගේට් දෙකක කම්බිනේෂන් එකක් තියෙනවා. ගේට් දෙකක කම්බිනේෂන් එකක් කියන්නේ ළමයි ඕ එකකට අනිවාර්යෙන්ද මම නෑ නෝ එක හැදිලා තියෙන ඇත්තටම ඕ සහ නොට් එක එකතු වෙන්නේ. මේක පස්සේ මේක සංයුක්ත කරලා හදාගන්නේ. මේ නොට් එක මේක ගෙනල්ලා හැප්පුවාම මේක සර්කල් එක විතරක් විතර මේක කොටින් ගියත් කම්බයින් කරනවා. එලා හදාගන්න ඕන නෝ ගේට් එක. ඕන නෝ ගේට් එක. හරි? එතකොට දැන් මේ NO gate එක NO gate එක දැන් එක ඉන්පුට් එකක් දැම්මොත් දැන් ඔයා දන්නවා මේකට මේ O gate එකට එක ඉන්පුට් එකක් ගත්තට එයාට සක්‍රිය වෙන්න බෑ මොකද O කියන්නේ හැමතිස්සෙම ප්ලස් දැන් මෙතන මොකක් හරි අපි හිතමු 1 ප්ලස් හවුද ප්ලස් කරන්න බෑනේ තනියෙන් නේද O කරන්න බෑනේ අනිවාර්යෙන් මොකක් හරි බිඳුවක එක කියලා නිවදින එකද එහෙම එකක් නෑ ඒ නිසා එක ඉන්පුට් එකක් දාද්දි මේක ක්‍රියාත්මක වෙන්නේ නෑ මේක නිකාම මේක හරහා යනවා මේක නිකාම මේක හරහා ගින එක ඉන්පුට් එක මෙතන මේක මෙතනින් 0 වෙනවා දැන් ඔයා මේකට ඉන්පුට් එකක් දැම්මොත් ඒ ඉන්පුට් එක ඉන්පුට් එකක් දැම්මොත් ඒ ඉන්පුට් එක ඕ ගේට් එක සක්‍රිය කරන්නේ නෑ නොට් එක තමයි සක්‍රිය වෙන්නේ හරිද එනම් මම මේකට මුලින්ම අපිට යවන්න පුළුවන් S වලට ඕනනම් 1 යවුම්පි. දැන් මම පෙන්නන්න. හොඳ බලන්න. හොඳට බලාගන්න. S වලට 1 යවුවොත් O gate එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි O gate එකත් එක්ක තියෙන මෙන්න මේ not එක ක්‍රියාත්මක වෙනවා. එහෙනම් 1 not එක හරහා ගියොත් හවුද? උත්තරේ 1යි නෑ බින්දුව. 1 not එක හරහා ගියොත්. දැන් මේගොල්ලෝ නෝනේ මේක රඳව ගන්න නිසා මේගොල්ලෝ කරන්නේ මෙන්න මේක නැවත හරවා යවන ආපහු මේකේ ඉන්පුට් එකක් ලෙස මෙන්න මේකේ අවුට්පුට් එක නැවත හරවා යවන මේකේ ඉන්පුට් එකක් ලෙස එහෙම තමයි මේගොල්ලෝ බිට්ස් ටික රඳවා ගන්න උත්සාහ කරන්නේ හරිද හරි එහෙනම් මෙයාව එක යවුවා හැබැයි මඩට තියන්නේ මේ ඉන්පුට් එක ගන්න බෑ යන්න මොකද මෙයාගේ අවුට්පුට් එක තමයි මේකට ඉන් වෙනවා මේක විතරයි මුලින්ම දාන්නේ මේක ඕනනම් බින්දුව R බින්දුවයි S එකයි අපිට සෙට් කරන්නේ එක
එහෙනම් සෙට් කියන්නේ එක හෝල් කරගන්න එක මෙමරි කරගන්න එක මත්ද ධ්‍යාන. නෑ එක යවුවා. හැබැයි නොට් එක සක්‍රිය වෙන නිසා මෙතන එක මෙතන බින්දුව වුණා. ඒ බින්දුව ඔන්න දැන් යනවා මේ. ආපස්සටදී. ඒ මේකේ අවුට්පුට් එකට මේ එකක් සම්බන්ධ කරනවා. මේ අවුට්පුට් එක මේකේ ඉන්පුට් එකක් වෙනවා. හැබැයි ඔයෙත් එක්කම මේකත් සැලකනවා. මේක ඒ සැනින් මෙතන බින්දුව වෙනවා නොට් එක සක්‍රිය වෙලා මේ බින්දුව විතරන්නේ මුලින් ඉන්පුට් කරන්නේ. මේ දෙකම එකට මෙත් එක්කම බින්දුව ඉන්පුට් කරනකොට මේ නොට් එක සක්‍රිය වෙලා මෙතන එක වෙනවා. ඒ බින්දුව නොට් එක හරහා ගියොත් එකයි. එක නොට් එක හරහා ගියොත් බින්දුව. මේක සක්‍රිය කරන්න අනුගාන දෙකක්වත් ඉන්පුට් ඕනේ. ඒක එන්නේ හැබැයි අරගේ අවුට්පුට් එකේ නේ. දැන් මෙයා එක වුණා එයා හරවලා මේකට එනවා ඉතින්. මෙයා බින්දුව වුණා ඒක හරවලා මේකට එනවා බින්දුව. නැවතත් ඉන්පුට් එකක් එනවා මෙයාත් එක බින්දුව. එහෙනම් බින්දුව ධන බින්දුව බින්දුව ධන අන්න ඕ ගේට් එක සක්‍රිය වෙනවා බින්දුව ධන බින්දුව බින්දුවයි නොට් එක ආපහු එකයි අරින් එකකින් පළවෙනි බින්දුව ඉන්පුට් කරනකොට ආපහු එකමයි මෙහෙම හැරිලා ඇවිල්ලා ඉන්පුට් එක ආවා වෙනසක් වුණේ නැහැ දැක්කද වෙනසක් වුණේ නැහැ දැන් මෙතනත් අපි දකිනවා එක මුලින් එක විතරක් තියෙනකොට එක නොට් එක හරහා ගියම් බින්දුවයි හැබැයි දැන් මේක මේ පැත්තට හැරිලා මේ එකක් ඉන්පුට් වෙනවා දැන් නැවතත් මෙයා සමග එක ධන එක එක ධන එක එකයි ඒක නොට් වුණාම ආයි බින්දුව අලින් බින්දුව වෙනසක් වුණේ නැහැ හරි ගන්න අලින් බින්දුව වෙනසක් වුණේ නැහැ මෙතන එක වෙනසක් වුණේ නැහැ දැන් මොන මම මේකට පොඩි ටේබල් එකක් අරන් සත්‍විතාව වගුවක් අරන් මුලින් මම ඉන්පුට් කරේ S සහ R රීසෙට් රීසෙට් අපිට සෙට් කරන වැලියු එක මේ මෙමරි කරගන්න කියන වැලියු එක එක නම් රීසෙට් කරන වැලියු එක බින්දුවයි. රීසෙට් කරන්න යන්නේ නැහැ කියලා හිතන්න. හරිද? ආ. එහෙනම් මොන බින්දුවයි? අපේ ප්‍රතිඵලාව Q සහ Q ඩෑෂ් වලට Q සහ Q ඩෑෂ් වලට Q වලට මොකද? 1යි Q dash වලට මොකද බින්දුව? හරිද? හරි. දැන් ඔන්න ප්‍රතිඵල මම ලිව්වා එක පේජයක්. ප්‍රතිඵල එක පේජයක්. හරිද? ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ නැවත දැන් S1 සහ R බින්දුව යවුවාන් පස්සේ නැවත මම හරියට නිකන් සර්කිට් එක අක්‍රිය කරනවා වගේ. බින්දුවයි බින්දුවයි. එකපාරක් එක බින්දුව යවලා ආය යවන්න නැතුව ඉන්නවා. ඒකයි බින්දුවයි බින්දුවයි. බින්දුවයි බින්දුවයි. දැන් අපි බලනවා දැන් ඇත්තට වෙනසක් වුණේ මොකද්ද? S1 යවුවා R මුකුත් කරේ නැහැ බින්දුව. දැන් දෙකම මුකුත් නොකර ඉන්නවා මොකද වෙන්නේ බලන්න. දෙකම මුකුත් නොකර ඉන්නවා මොකද වෙන්නේ බලන්න. ඒ කියන්නේ අපි මුලින් එක බින්දුව යවුවාම මෙතන Q සහ Q ඩෑෂ් වල එක බින්දුව තියෙනවා. දැන් අපි මුකුත් නොකර හිටියාම මේ එක බින්දුව රැඳෙනවද කියලා බලනවා ටික වෙලා. එක බින්දුව රැඳෙනවද? ඒ කියන්නේ දැන් පොඩි වෙනසක් කරා කියන්නේ එක බින්දුව යවුවාන් පස්සේ මුකුත් නොකර ඉන්නවා කියන එක කියන්නේ බින්දුව බින්දුව. එහෙනම් මේන්ට S1 කියන එක බින්දුව කියලා මාරු කරන්න මෙතන. හොඳට බලන්න මේක අග දක්වා දැන් බැලුවොත් තමයි හරියන්නේ. පස්සේ බලන්න දෙන්න. මෙතන අනිත් මොකුත් වෙනස් කරන්න යන්නේ නැහැ. මොකද ඔයා මේ පෙළමින් දානවා. මෙතන එක බින්දුව තමයි මුලින් සෙට් කරේ. එක බින්දුවම ආවා කිව්සා කිව් ඩෑෂ් වලට. දැන් මොකුත් නොකර ඉන්නවා. S1 තිබුණ එක දැන් මොකුත් යවන්නේ නැහැ. එක කලින් යවුවා. එක කලින් යවුවා. එහෙනම් බින්දුව නෑ දෙන්නේ. දැන් වෙනස උනේ මෙතන විතරනේ ඉන්පුට්ස් වල. S1 දැන් බින්දුව. දැන් අනිත් මොකුත් වෙනස් කරන්න එපා. මේක බින්දුව වුණා තියන. එතකොට මේවා ඒ විදිහටම තියෙනවා. එහෙනම් මේ බින්දුව මේ එකත් එක්ක මොකද වෙන්නේ බලන්න. මේ බින්දුව මේ එකත් එක්ක. මොකද S R බින්දුවමනේ. දැන් මොකද වෙන්නේ? එක ධන බින්දුව එක ධන බින්දුව එකයි ඒක නොට් වුණාම එක ධන බින්දුව එකයි ඒක නොට් වුණාම මේක ආයෙත් වෙනස් වෙන්නේ නැහැ. Q ඩෑෂ් එක බින්දුවමනේ. කුතුන්නේ. එතන ඒ බින්දුව අරන් යනකො මෙහෙට මේ දැන් මේක මෙතනින් ආවනේ බින්දුව අරන් යනකො මෙහෙට දැන් බින්දුව ධන බින්දුව බින්දුවයි ඒක නුනාම එකයි ආපහු මෙහෙම නේ දිගින් දිගටම මේක මෙහෙම මෙහෙම දැන් වෙනසක් වුණේ නැහැ මේක එකම තමයි දැන් ඔයාලට පේනවා මේ මුලින් එක බින්දුව අපි සෙට් සහ රීසෙට් යවුවාන් පස්සේ අපි මුකුත් නොකර හිටියත් මේක මොන බලන්න අනුපෑහෙන් ගන්න එක බින්දුව ලෙසම නඩත්තු වෙනවා රයිට් අර එක බින්දුව දැන් මුලින් ආයෙත් මම කියන්නේ මුලින් මේකට එක බින්දුව යවනවා මේ සර්කිට් එකේ එක බින්දුව දැන් දිගින් දිගටම මේ
circular වෙනවානේ මේ මේ circular නේද මෙතනින් release කරනවා නෙමෙයි මේක නැවත නැවත එක ආය බිඳුව ඔහොම මේක නිකන් hold කරන් ඉන්නේ දැන් මේක රඳවාගෙන ඉන්නේ මේක රඳවාගෙන ඉන්නේ දැන් අපි මුලින් එක බිඳුව වල පස්සේ කිසි වෙනසක් නොකර හිටියා දිගටම එක බිඳුවම දිගට මම දැන් මේක මුලින් නොකර දිගටම මුකුත් නොකර හිටියා බිඳුව 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 දිගටම මුකුත් නොකර හිටියා දිගටම යනවා එක බිඳුව එක බිඳුව එක බිඳුව කියන්නේ අපිට ඕන තරම් වෙලාවක් එක බිඳුව රඳවාගෙන තියාගන්න ඕන අපිට ඇත්තටම RAM එක කොහොමද රඳවා ගැනීමක් හරි වන්නේ නැහැ නේද දැන් මුකුත් කරන්නේ නැහැ නේද බින්දු 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 අධිකරණ එක බින්දු හරි මුකුත් වෙන්නේ නැහැ හරි දැන් අපි එහෙම බින්දු බින්දුව කියලා පෙළ ගණන් ලියන්න ඕනේ නැහැ දැන් දන්නෝනේ දිගටම බින්දු බින්දු අරන් ගියොත් දිගටම එක බින්දු දිගටම මුලින් දාපු එක බින්දු රටාව රැඳිලා තියෙනවා හරි ඒක නිසා මම බින්දු බින්දුව ටිකට ලියන්න යන්නේ මම දැන් අනිත් අවස්ථාව ලියන්න මෙයා බින්දුව තියාගෙන මම රීසෙට් කරනවා කියන එක අදහස නිකන් අර එන්නේ නැ රීසෙට් අර කලින් එක නිකන් මබලන් ආකෘතිය වෙනස් කරන රීසෙට් කරන. ඒ කියන්නේ R 1 කියලා S බිඳුව විදිහටම තියා ගන්න රීසෙට් එකක් යවනවා මොකද වෙන්නේ කියලා මේක ෆ්ලිප් වෙනවද කියලා බලන්න. මාරු වෙනවද කියලා බලන්න. දැන් අනිත් මොකුත් වෙනස් කරන්න එපා. මෙතන විතර අර මොකක් කරන්නද? R 1 කියන එක බිඳුව කියන එක කරා. හිමි ඈ දැන් මේක විතර ප්‍රැක්ටිස් කරාමනේ කරන්නේ ඈ. එක කරා. දැන් මොකද වෙන්නේ? අනිත් මොකුත් වෙනස් කරේ නැණි. එතන දරන්නේ දැන් මම මෙතන එක කරන්නේ නේ යාළුවා අරන් යන්නේ මෙයත් එක්ක. මෙයා හරි ගියා. දැන් එක ධන බිඳුව එක ධන බිඳුව 1යි ප්ලස් නේ O ප්ලස් ඈ එක ධන බිඳුව 1යි එක නොට් නම් අන වෙනස් වෙනවා. එක ධන බිඳුව 1යි එක නොට් නම් බිඳුව වෙනස් වෙනවා. මේ බිඳුව දැන් මෙතන නමේ බිඳුව. දැන් මෙයා මෙහෙමම ගියේ වෙනස් වුනේ නෑ. බිඳුව ධන බිඳුව බිඳුවයි එක නොට් නම් අන වෙනස් වෙනවා. දැන් පැත්ත මාරු නරක ආපෝ යනවානේ ආපෝ දැන් මේ මෙතන එක උනානේ ආපෝ පස්සේ මෙයාගෙන් බිඳුව ඇවිල්ලා මෙතන ආයෙ එක උනා ආයෙත් තමයි දැන් මෙතන එක වෙලා ආයෙ මෙතන බිඳුව එන්න බැන්නේ දැන් මෙයා ආයෙ රිසෙට් මුලින් දුන්නේ නැහැ දැන් මේක එක උනා මෙතන එක වෙච්ච නිසා තමයි මෙතන එක දැන් මේ එකත් එක ආයෙ බලනවා ආයෙ පොඩ්ඩක් බලනවා මේක ටිකක් පොඩ්ඩක් වෙලා යනවා සෙකල් වෙන්නේ නැහැ මෙතනින් පටන් ගත්තේ මෙහෙම ගිහිල්ලා ආපෝ මෙහෙම ඇවිල්ලා ආයෙ මෙහෙම ඇවිල්ලා පොඩි වෙලාවක් යනවා සෙකල් වෙන්නේ මොකද තමයි මෙවරි කියන්නේ හරි මෙයාත් එකත් අය බලන්න එක ධන එක එකයි එක ධන බිඳුවයි ආ හානියක් උනේ නැහැ පොඩි වෙලාවක් සෙටල් වෙන්න ගියාට මෙහෙම කැරකිලා කැරකිලා ඇවිල්ල ඉන් අර මුලින් ආපු අවුට්පුට් එකට හානියක් වෙන්නේ නැහැ හැබැයි මොන මරක දැන් ෆ්ලිප් වුණා දැන් Q ඩෑෂ් එක එක වෙනකොට Q එක බිඳුව වෙනවා ඔච්චර හරි දැන් ඔයා දැන් ආයෙත් මොකද කරන්නේ ආයෙත් ඔයා මොකද කරන්නේ මොකුත් නොකර ඉන්න. ඒ කියන්නේ බිඳුවයි බිඳුවයි කරලා මොකුත් නොකර ඉන්නවල මොකද වෙන්නේ කියලා මේක විදිහට ඇඳෙනවා කියන බලන්න. දැන් හිමිට මම මොකද කරන්නේ? දැන් බිඳුව එක මම දැන් රීසෙට් කරන්නේ. දැන් රීසෙට් කරපු එක ඒක වෙන්න දීලා ආයෙ මොකුත් නොකර ඉන්න. බිඳුව බිඳුව. දැන් එන R එක වෙච්ච එක අර බිඳුව ගන්න. දැන් මම මෙතන බිඳුව ගන්න. බිඳුව. හරි? දැන් මොකුත් අනිත් ඒවා අල්ලන්න එපා. බින්දුව බින්දුව ධන 1 මේ කලින් තිබුණානේ බින්දුව ධන 1 1යි 1 නොට් නම් බින්දුව හානියක් වුණේ ඒ බින්දුව අපෝ මෙතෙන් යනවා බින්දුව ධන බින්දුව බින්දුවයි 1 නොට් නම් 1යි ආපෝ මෙතෙන් එනවා අතික වෙලාවක ගියාම සෙටල් වුණා හැබැයි ආ බින්දුව කරා කියලා මේ අවුට්පුට් වල පැටර්න් එක වෙනස් වුණේ නැහැ දැන් මේක එහෙමද කියලා හරි එහෙනම් මෙතනත් අපි දැක්කා ආ මෙන්න මේ වුණා මේ දැන් වා දිගටම මේක බින්දුව 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 අරන් ගියාට වාට මේක දැන් දිගටම ආ බින්දුව බින්දුව මුකුත් නොකර හිටියට මේක බින්දුව එක අන්න හෝල්ඩ් වෙනවා හෝල්ඩ් වෙනවා පැහැදිලි හරි මම නමුත් ඒක ලියන්නේ නැහැ ඕක තමයි මේකට එන පැටර්න්ස් ටික හැබැයි මේ 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 SR ෆ්ලිප් ෆ්ලොප් වල නෝ ගේට් එකේ භාවිතයේදී අපි එක එක කියලා කියන්නේ ඉන්වැලිඩ් ඉන්පුට් එකක් හැටියටයි ගන්න. ඒ සමාන කිව්ට් එකෙත් එක දාලා ඇති. එක එක ගන්නේ මොකක් හැටියට? එකයි එක ගන්නේ ඉන්වැලිඩ් ඉන්පුට් එකක් හැටියට මේකේ අවුට්පුට් එක අපි සමහරවිට බිඳුවයි බිඳුව කියලා එන්න පුළුවන්. නමුත් මේක අපි කියන්නේ ඉන්වැලිඩ් කියන්නේ එක භාවිතයක් නෑ මේ ගේට් එක. මේ 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 නෝ ගේට් වලින් අදින ෆ්ලිප් ෆ්ලොප් එක. ඉන්වැලිඩ් බලංගු නැති ඉන්පුට් එකක් හැටියට. එතකොට එකයි එක ඉන්පුට් කරන්නේ ඉතින් වෙන ෆ්ලිප් ෆ්ලොප් එකක්. මේ ෆ්ලිප් ෆ්ලොප්. කොහොමද මේක හොඳටම තේරුණා? දැන් ඔයා කරන්නේ දැන් මම මේක මෙහෙමම තියෙද්දි
මම මේක මොනවහරි අනේ ඔලාරකයි මම මේක ඇන්කර් දැන් මේවා මේ බිංදු එක කියලා ගත්තේ ඔක්කොම අහන්න මේක q ලෙසම තියartifactId ප්‍රශ්නයක් නේ මේක මම නෑන් කරනවා දැන් නෝනේ තිබුණේ නෑන් කරනවා මේක බිංදු කතාව වුණේ. ඒක දැන් මුලින්ම පටන් ගන්න. දැන් මේකේ සෙට් එක නැවතත් ආයෙක බිංදු. ආයෙම. අර වගේමයි. රීසෙට් එක බිංදු. සෙට් එක කලින් වගේමයි. අර කලින් වගේමයි. දැන් මෙතන මේක විතරයි මුලින් ඉන්පුට් කරන්නේ. මොකද මේක දැන් පාට ආරම්භක දැන් එහෙම නේ කම්පීල් කොන්ටර් ගමන් කියලා කරන්නේ. හරි. පටන් ගත්ත ගමන්. ඔන්න S එක විතරයි ඉන්පුට් වෙන්නේ. දැන් මේවා සෙටිල් වෙන්නේ බෑ. දැන් මේෙන් ඇවිල්ලා ඉන්නේ. ඒක නිසා දැන් මෙන්න S විතරයි. දැන් වාට එතකොට and එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේකේ not එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. නේද? එක අරගෙන එක එලිම not වෙනවා. මේක වැඩ කරන්නේ මේකත් එන්නේ. ඒක එන්නේ නැහැ අතන. එකයි වෙන්නේ. නේද? එක මෙතනදි බිඳුව වෙනවා. හරි. එතකොට මෙතන බිඳුව ඒත් එක්කම මෙතන බිඳුව මෙතනදි එක වෙනවා. හරිද? හරි. දැන් වා r දැන් r දැන් අපි වාර්ග වෙනස් කරනවා. අපි වෙනස් කරනවා. s a r අතර දැන් මේක මම එක පැටර්න් එක ගන්න ඕනේ නිසා මේකේ r මෙතන q r 1.0 මෙතන 1යි ප්‍රයිම් ක r s bin s 1යි q එකනේ උඩට අර මෙහෙම නිකන් මේවත් මෙහෙම එන්නේ 1.0 1යි ඒක ළමයි අර මං කිව්වේ මේ මේකට වහල් වෙන්න එපා මෙතන q dash ආ මෙතන q වෙන්න බැ මෙතන q dash වෙන්න බැ නැහැ කියන එකක් නැහැ එකක් නැහැ වාට q මෙතන dash ලියුවත් එකයි මෙතන q ලියුවත් එකයි මෙතන q q ඩෑෂ් කියන ළමයි q වල q ඩෑෂ් කියලා කියන q බා. දැන් q වල විරුද්ධ පදයේ කියුවා. q බා වල විරුද්ධ පදයේ q මේක ඇතුළ ගත්තොත් මේකේ මේක බිඳුව මේක බිඳුව මේක ඇතර මේක සලකුණක් විතරයි. දැන් මේක එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ ඩෑෂ් q එහෙම මාරුනා කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ගාවගුවේ අර පොඩක් පැටර්න් එක සමාන කරන්න ඕන නිසා මම මේ පැත්තට q ඩෑෂ් එක ගන්නවා. පොඩක් අර විදිහට එහෙම පොඩි ආකෘතියක් හදාගන්න. ඔයා මේකේ මනසක් කරන් ඉපා ඒක මේ විදිහටම තියාගන්න. එසි දැන් ඔයා දැක්කා s 1යි r 0යි නං s 1යි r 0යි q 1යි ආ මේක තමයි මේක තමයි මාරු වෙන්නේ නේද අරනවා මේක මෙහෙම තියන්න හරි අර මට අලි වෙනසක් කරේනේ q 1යි ආ හරි හරි මුකුත් වෙනසක් කරනවා මුකුත් කරන්නේ නැව මුකුත් ඉඳන් ඉවත් මුකුත් උන්නේ නැහැ කලින් විදියමයි ඈ මුකුත් උන්නේ නැහැ මම ඕම තියෙන එමනේ ළමයි දෙක S 1යි Q dash 0යි ආහයි 1යි 0යි Q 1යි U dash 0යි හරි ආරට ආවෙනවා හරි ප්‍රශ්නේ දැන් අපි කරන්නේ දැන් හරි දැන් මේ පළවෙනි පාරට දැන් මෙහෙමයි මේක ඉන්පුට් කරපු ගමන්නේ මේ එතකොට මේක ටිකක් සෙටල් වෙන එක කොහොම ගන්න පුළුවන් ඕක කොහොම තියන්න කරනවා දැන් අරක ලියපෙක වැරදි එකපාරයි දැන් එකපාර ලියන්න වැරදි ඒක හේතුව ඒ දැන් වා මේ එක ඉන්පුට් කරලා මෙතනින් බිංදුව එළියට යනවා මොකද and එක තාම සක්‍රිය වුණේ නැහැ not එක විතරයි ඒක නිසා කෙලින්ම එක මෙතනින් බිංදුව ආපහු බිංදුව මෙතෙන් ඉන්පුට් කරනවා දැන් කලින් මෙතනින් ආපහු ආ එක මෙතෙන් ඉන්පුට් කරනවා දැන් සෙටල් වෙනකන් ඉන්න ඕනේ අරක ලියන්න ආ මෙහෙමනි සෙටල් වෙන්නේ නේ දැන් ආපහු මෙයා බලන්නේ 1යි 1යි 1 dot 1 dot 1 කියන්නේ 1 ගුණිතේන එක වැඩි කිරීම 1 1යි ඒකට මොනවා බිංදුව අහන්නේ කොහොමද නැහැ ලීප් එක මහන්න දෙයක් නැහැ අපිට ඒ බිඳුව මෙතෙන් එනවා බිඳුව වැඩි කිරීම බිඳුව ඇන්නේ නේ බිඳුව වැඩි කිරීම බිඳුව බිඳුවයි ඒක නවත් නැති ආයෙත් කොහෙන්ද රන් ගියපෝ යම එහෙනම් මොන සෙටල් වුණාන් පස්සේ මේකමයි රයිට් දැන් මාට කරන් දෙන්න මොකද 1යි බිඳුවයි සෙට් රීසෙට් කරලා දැන් ඉතින් සද්ද නැතු ඉන්නවා මොකද වෙන්නේ බලන්න අර කලින් ඉන්පුට් කරපුවා හෝල්ඩ් නන්ද වැඳෙනවද නතර වෙනවද කියලා බලන්න එහෙනම් මගේ S බිඳුවයි R බිඳුවයි S බිඳුවයි R බිඳුව. මම හිතන්නේ S බිඳුව කරනවා මුකුත් වෙනස් කරන්න එපා S විතරක් බිඳුව. දැන් මේ බිඳුව අරන් යනවා මේකට. එක වැඩි කිරීම බිඳුව බිඳුව. එක වැඩි කිරීම බිඳුව බිඳුව. ඒකටත් නම් එක වැඩි කිරීම. S නේද මම බිඳුව දෙන්නේ. ආ මේ පොඩක් ඉන්නත්. පොඩක් ඉමු. මේ මේ අර no gate එකේ වැඩිම කරන්න බෑ මේ. no gate එකේ අපි කරේ බිඳුව බිඳුවනේ.
මේකේ දැන් එක 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 ඉන් වැලි මේකේ වැලි කරන්න බෑ මේක වැලි මේක මේගොල්ලෝ කරන්නේ සෙට් රීසෙට් වැලියු දෙකම එක එක කරලා බලන මොකද මේක අරගෙන විරුද්ධ පැත්ත කියලා හිතන්නකො ලේසි ඈ දෙකම එක කරනවා කලින් එකේ දෙකම බිඳුව කරා මේකේ වැලි මේක මේකේ බිඳුවයි බිඳුව ඉන් වැලි අරකේ එකයි එක ඉන් වැලි මේක එකයි එක වැලි ඒක නිසා තමයි මේක බිඳුවයි බිඳුව ඉන් වැලි පාවිච්චි කරන්න බෑ වෙන මේක එක එක දාලා මුකුත් වෙනව නෙවෙයි කියලා බලන්න හරි එහෙනම් මොකක්ද වෙනස් කරන්නේ s එකයි r විතරක් කරමු s s එක s විතරක් දැකලා මම මේක කලින් වෙනස් කරන්නේ අලුත් එක තිබුණේ එක s එකයි r එකයි එහෙනම් r විතරයි වෙනස් කරන්නේ හරිනේ එකයි බිඳුවයි එකයි එක මෙතන විතරක් වෙනස් කරන්න දැන් අනිත් ඒවා එහෙම තියාගෙන මෙතන වෙනස් කරන්න එක වැඩි කිරීම බිඳුව බිඳුවයි ඒක නම් කරනවා එකයි ඒක ආපහු ඉන්පුට් එක එක වැඩි කිරීම එක එකයි ඒක නම් කරා බිඳුව ආ වෙනසක් වෙන්නේ නැහැ දැන් එකයි බිඳුවමයි ආ අවුට්පුට් හැටි එහෙනම් අපිට මෙන්න මෙතන සෙටල් වෙනවා එකයි බිඳුව නැවතුනවා එහෙනම් ආ දිගටම එකයි එක එකයි එක එකයි එක දාගෙන ගියාම මෙයා එක බිඳුව එක බිඳුව එක බිඳුව එක බිඳුව කියලා ඉතින් අපිට එහෙම කරන්න ඕනේ දැන් අපි පොඩක් මේක පැත්ත මාරු කරන්න උත්සාහ කරනවා right රීසෙට් එකක් දාලා බලමු රීසෙට් එක දානවා කියන්නේ මෙයා බින්දුව රීසෙට් එක එක කරනවා මොකද කලින් සෙට් එකයි රීසෙට් බින්දුව දැන් සෙට් බින්දුවයි රීසෙට් එකයි පැත්ත මාරු කරනවා මේක දැන් පැත්ත මාරු කළ ගමන් මොකද වෙන්නේ දැන් මම ආයෙ ඉන්නේ බලන්නේ S බින්දුව කරන්නේ R නම් එක වෙලා තිබුණා ඉතින් මුතිය යන R එක මෙතන බින්දුව අනිත් එක මොකද වෙනස් කරනවා දැන් බින්දුව එක වැඩි කිරීම බින්දුව බින්දුවයි ඒක නොක් කරාම එක වැඩි කිරීම බින්දුව බින්දුවයි ඒක නොක් කරාම එක යන මාර්ගය ඒක මෙහෙන් යනකොට මෙතනත් සෙට් වෙනවා නේද ඒක මෙතෙන් යනකොට එක වැඩි කිරීම එක 1.11 ඒක නොක් කරාම බින්දුවයි ආයෙ නොමිදෙන්නේ බින්දුව දෙක සෙට්ල් වෙනවා දැන් ටික වෙලාවක් යනවා සෙට්ල් වෙන දෙක තාවර වෙන ටික වෙලාවක් යනවා බින්දුව බින්දුව වැඩි කිරීම බින්දුව බින්දුවයි ඒක නම් ප්‍රාම එකයි හානියක් වුණේ නැහැ. දැක දැන් ඔයා දිග කොච්චර මෙහෙම මෙහෙම ගියත් මෙහෙම මෙහෙම කොච්චර ගියත් දිගටම q බින්දුවයි q ඩෑෂ් එක එකයි. එහෙනම් q බින්දුවයි q ඩෑෂ් එක එකයි. q බින්දුවයි q ඩෑෂ් එක එකයි. හරි දැන් ඔයා මේකට ආයෙත් මොකද කරන්නේ? එකයි එකයි ඉන්පුට් කරලා බලනවා. මේක වැලීඩ් නිසා. ඔයා ආයෙත් මොකද කරන්නේ? එහෙනම් මෙයා එක කරන්නේ. එක. දැන් ආයෙත් බලන්න අනිත් එක මොකද කරන්නේ? බින්දුව වැඩි කිරීම එක බින්දුව වැඩි කිරීම එක බින්දුවයි ඒක නොට් කරාම එකයි ඒක මෙතන සෙට් නැ එක වැඩි කිරීම එක එකයි ඒක නොට් කරාම බින්දුවයි ආ දිගටම කිසි ප්‍රශ්නයක් නැ මේක බින්දුව එක ලෙසම නඩත් වෙනවා නම් මෙතනත් අපි දකින්නවා ගුණාංගයක් දිගටම ආ මේක එක 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 දාගෙන ගියාට මෙයා දිගටම බින්දුව එක බින්දුව එක බින්දුව එක රඳවගෙන තියාගෙන ඉන්නවා නෑ ඔන්න යම් තාක් දුරට රඳවනවා කියන එක පීඩි දෙකකින් වෙනවා මේක දිගටම යනවා ඉතින් වාට එක 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 නඩත් කරා ඉතින් මේකෙදි හැබැයි බින්දුව බින්දුව ඉන්වැලිඩ් හැටියට ගන්නකොට කලින් එකේ එක බින්දුව එකයි එක ඉන්වැලිඩ් මේක බින්දුවයි බින්දුව ඉන්වැලිඩ් නම් මේ දෙකෙන් ලස්සනට එකයි එකයි බින්දුවයි බින්දුව වෙනම ඇන්ගල් කරනවා ඈ එහෙනම් මේක මෙතනදී ඉන්වැලිඩ් වෙන්නේ වළංගු නොවන ඉන්පුට් එකක් හිටිට ගන්න ඉන්වැලිඩ් බින්දුව බින්දුව ඒ බින්දුව බින්දුව දාද්දි වාඩි බොහෝ විට මේක එක එක කියලා යනවා නමුත් ඒක ඉන්වැලිඩ් ඈ බාහිර යන්නේ මේ මේ NAND වලින් XOR gate එකට බාහිර යන්නේ එනවා ඉතින් මොකද ලොජික් ගේට්ස් කොටස අවසන් වෙනවා. අමෙදින් එහාට අපිට ලොජික් ගේට්ස් කතා කරන්න දෙයක් නැහැ. මම හිතන්නේ එක්ස්ප්‍රෙෂන්ස් වර්ග ඔක්කොම සියලුම පරිවර්තන එකක්වත් මගහැරෙන්නේ නැතුව හැම එකක්ම මම දැන් අපි කරා. ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. මේ ප්‍රශ්න තියෙනවා නම් ඒක අහන්න. කිසි දෙයක් ඉතුරු කරගන්න එපා ඕන දෙයක් අහන්න.